ලංකාදීපත් රෙන් අපි මේ සූදානම් වෙන්නේ වෙනම කතාවක් ගැන ඔබට කියන්න. අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ ලියනවා අපේ රටේ සිනමා ලෝලීන්ගේ ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් පිළිබඳව. ඉන්දිය සම්භවයක් ඇති මේ රංගන ශිල්පිනිය පෞගේ කාලවක් වානුවේ මෙරට සිටියේන්නේ. ඇයි පිළිබඳව කතාවක් අද ලංකාදීපේ ප්‍රධාන පිටුවේ ඉහළින්ම වාර්තා කරලා තියෙනවා. රංගනය විවාහයේ පවි පූජා බණ භාවනාවට ලංකාවෙනුත් යයි කියලා සමන්ත යහම්පත් ලිය. ඉන්දු ශ්‍රී ලංකා සම්භවයක් සහිත සම්මානනීය ජනප්‍රිය නිලියක් වන පූජා උමාශංකර කලාදිවියෙන් සමුගෙන ආධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටිනු. සිය පුද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන්වීම නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගියා. එහිදී ශ්‍රද්ධාවෙන් යුතුව තම ජීවිතයේ ගෙන යාම සඳහා මෙලෙස ආධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බව දැනගන්නට තියෙනවා. මේ දිනවල ලංකාවේ තිරගත වෙන දකුණු ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝ ෂණ්මුගම් අධ්‍යක්ෂණය කළ සිහිනේ කියාදරේ සිංහල චිත්‍රපටයේ ඇගේ සිනමා දිවි අවසන් චිත්‍රපට රංගනය ලෙස සැලකෙනවා. පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත් රංගන දිවියට සම්පූර්ණයෙන් තිත තැබීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා. කලකිරීමෙන් සිටි අය කාලෙක සිට අතෘප්තිමත් හැඟීමකින් කටයුතු කර ඇති බවත් ඒ නිසාම මෙලෙස අධ්‍යාත්මික ජීවිතයකට යොමු වීමට කටයුතු යෙදූ බව ඇයට සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට තියෙනවා. මේ තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිස් වඩාත් කනස්සල්ලට පත්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා ගෞතම උමාශංකර් සිංහල, දෙමළ, තෙලිඟු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිලියක්. ඇය මෙරට මෙන්ම දකුණු ඉන්දියාවේද සම්මාන රැසකට හිමිකම් කීවේ තම දක්ෂතාව කොතෙක්ද යන්න පෙන්වුම් කරමින්. මෙරට සිනමා ලෝලින් අතිශය ඇලුම් කරපු අතිශය නිහතමානී රංගන ශිල්පිනියක් පිළිබඳව ලංකාදීපයේ තිබූ සටහනක්.